පිළිම නෙලීම සහ ඒ පිළිම අලෙවිකරණය පිළිබඳ මතය කුමක්ද කියලා දැනගන්න කැමතියි. ඔව් දැන් මේ මහත්යාගේ ප්‍රශ්නේ මේ පිළිම වැඳීම නෙලීම අලෙවි කිරීම තවනෝ එකේව ගැන පිළිම ගැන දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 600ක් යනකම් අඩු මාසෙන් සතවර්ෂ 7ක් යනකම් 600ක් යනකම් ලෝකෙ කිසිම තැනක බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් හැදුවෙත් නැහැ වැඳෙත් නැහැ බුදුහාමුදුරුවන් පිළිම වික්කෙත් නැහැ නෙළුවෙත් නැහැ හැදුවෙත් නැහැ වැඳෙත් නැහැ පිදුවෙත් නැහැ මොකවත් නැහැ තිබුණෙත් නැහැ බුදුහාමුදුරුව එපැයි කිව්වා අලගත් දූපම් සූත්‍රයේ වක්කලි සූත්‍රයේ බුදුහාමුදුරුව කිව්වා එපැයි කියලා මේ කුණු ගය දැක දැක මේ ශරීරයට වඳින්න එපැයි කිව්වා මේක කිව්ව නිසා බුදුහාමුදුරුව අනුදැන වදාලා මේ බුදුහාමුදුරුව වෙනුවෙන් වඳින්න කරුණු තුනක් උද්දේශික පාරිභෝගික ශාරීරික ධාතු උන්වහන්සේලා බුදුහාමුදුරුව ජීවමාන කාලෙම ශාරීරික ධාතු උන්වහන්සේලා කේශ ධාතු නඛා ධාතු ඒ වගේ දේවල් දුන්නා ඒ වගේ දේවල් වැන්දා මුලින්ම දුන්නේ කේශ ධාතු තපස්සු බල්ලිකට ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල දැකලා අර බ්‍රාහ්මණේ මේ කෙලිමුණ ලක්ෂණ දැකලා ඒක නිසා සිරිපතුලට වඳින්න ගත්තා ඊට පස්සේ බුදුහාමුදුරුව පාරිභෝජනය කළ සිවුර පාත්‍රය භෝගහ වජ්‍රාසනය මේ වගේ දේවල් වලට බුදුහාමුදුරුව වෙනුවෙන් වැඳා. එතකොට ඔය වැඳීම තමයි මේ හෙළබිමේ ජම්බුද්දීපේ අවුරුදු 600ක් යනකම් කිසිම තැනක ලෝකේ කොතැනකවත් බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් කවුරුවත් වැඳෙත් නැහැ, නෙළුවෙත් නැහැ, හැදුවෙත් නැහැ, විකුණුවෙත් නැහැ, තිබුණෙත් නැහැ. ඉන්දියාවේදී මේ බුද්ධ ධර්මයේ නෙමේ බුද්ධ ආගම මායානික ආගම මායානික ආගම ඉන්දියාවට ගියාම මහා සාංගික නිකාය හැටියට මහායානික නිකායේ මේ කනිෂ්ක රජුරුවන්ගේ කාලේ මුලින්ම බුද්ධ ශ්‍රාවකයෙක්ගේ බුදුරුවක් වගේ පිළිමයක් මේ පිළිමයක් නෙමේ රුවක් රත්තරන් කාසියක කොටලා ඒක ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගත්තා ඊට පස්සේ ඉන්දියාවේ තිබුණා මේ මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට ආපු කාලේ මේ ග්‍රීක ආගමක් තිබුණා ඒ ග්‍රීක ආගමේ ඇපොලෝ දෙවියා තමයි වැන්දේ ඒ ග්‍රීක පාලනය තිබුණු කාලේ ඉන්දියාවේ ඒ තමන්ගේ ආගමේ නායකයා වූ ඇපොලෝ දෙවියාගේ පිළිම හැදුවා මේ ආභාසයෙන් ඒ ග්‍රීක ආභාසයෙන් ඇපොලෝ දෙවියාට වැන්ද ආභාසයෙන් ඉන්දියාවේදී මහායානික බුද්ධ ආගමේ බුදුහාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු 600කට පස්සේ මතුරා මිටිලා කියන නුවරවල් වල බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් පළමු වරට ඉන්දියාවේදී මහායානික ආගමේ හදලා වැන්දා. ඒකට පස්සේ තමයි ලංකාවට අර අභයගිරියට අර මහා සාංගික බුද්ධ ආගම එනකොට ඒ බුද්ධ ආගමේ තිබුණ බුදු පිළිම වන්දනාව ඊට පස්සේ ලංකාවට ආවා. ඒ මිසක් බුදුහාමුදුරුවන්ගේ දෙයක් හෝ නිවනට උපකාර වන දෙයක් හෝ නෙමේ බුද්ධ පිළිමේ. බුදුහාමුදුරුවන්ට යමක් පූජා කරන්න මුල් කාලේ සියලු පන්සල්වල සියලු තැන්වල තිබුණේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල. එක්ක බෝධීන් වහන්සේ භෝගහ පරිභෝග එක්ක චෛත්‍ය. ඒවා බුදුහාමුදුරුව වෙනුවෙන් අර උද්දේශික පාරිභෝගික ශාරීරික ධාතුන් වහන්සේලා හැටියට වැන්දා. ඒවටයි වැන්දේ මේ හෙළබිම ඇසියෝ නියම බෞද්ධයෝ නමුත් මහායානික මහා සාංගික නිකායේ ඉන්දියාවෙන් ආපු බුද්ධාගමේ තමයි ඔය බුදු පිළිම හැදුවේ වැන්දේ අද කරන්නේ අද ඒකනි කියන්නේ මේ ලංකාවේ තියෙන්නේ මහායානික බුද්ධාගම. මේක ඇස්පනා පිට කවුරුත් දකින්න ඕන. මේක විකෘති වෙලා තියෙන හැටි විනාශ වෙලා තියෙන හැටි.